අපි මේ කතා කරන්නේ ලංකාවේ හදපු දෙමළ චිත්‍රපටයක් ගැන. මංජල් කුංකුමම්. මංජල් කුංකුමම් කියන්නේ කහ රතු තිලකය කියන අර්ථය. මංජල් කුංකුමම්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ එම්.වී. බාලන්. අපේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නම් එම්.වී. බාලන් අමතක වෙන්නට හොඳ නැහැ. හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම ඔහු එක යුගයක ඉතාම ජනප්‍රිය විකටනළුවෙකු සිටියා. නොමිණ මිනිසුන් චිත්‍රපටයේ ඔහු හමුදා බ්‍රිගේඩියගේ නැත ගාමිණි ෆොන්සේකාගේ නිවසේ සේවකයා හැටියට රඟපාපු අපූර්ව චරිතයක් අපිට සිහිපත් වෙනවා. කොමුණත් බාලන් අපේ සිනමාවට ඉතාම හෙමින් නැත්තම් පහලින් ආපු තැනැත්තෙක්. ඔහු ශ්‍රොන් ස්ටුඩියෝස් ආයතනයට ඇවිල්ලා එහි ලයිට් බෝයි කෙනෙකුට හැටියට ඉඳලා එතනින්දන් තමයි මේ චිත්‍රපට අධ්‍යක්ෂණය දක්වා දුර ගමනක් යන්නේ. ඉතින් බාලන් අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය තමයි මේ මංජල් කුංකුමම් චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ටිකක් පහු වෙලා. මොකද ලාංකික දෙමළ චිත්රපටයට ලැබිච්ච ඉරණම ඒක තමයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශ්‍රී ශංකර් ඒ වගේම කිංස්ලි එස්.සෙල්ලයියත් එක්ක එකතු වෙලා. කිංස්ලි එස්.සෙල්ලයියා මීට කලින් මේ මංජල් කුංකුමම් කතාව ඔහුගේ වේදිකා නාට්‍යයක් හැටියට ගෙනාවා. හෙලන් කුමාරි එක යුගයක ලාංකික සිනමාවේ රංගන ගිනිසුලුවක් කියලා හිටියා. ඇයගේ නර්තනය නිසා ඇය ඉතාම ජනප්‍රිය වෙලා හිටියා. එදත් සූර්යා දත් සූර්යා සුනේත්‍රා වගේ චිත්‍රපටවල ඇයගේ නර්තනයන් ඉතාම ජනප්‍රිය වුණා. ඉතින් හෙලන් කුමාරි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ. ඇය සිනමාවට එන්නේ එම්.වී. බාලන්ගේ හඳුන්වාදීම යටතේ ඊට පෙර ඔක්කොම හරි චිත්‍රපටයට. හැබැයි කොහොම වුණත් ඇයට හෙලන් කුමාරි කියලා නම තියලා තියෙන විජයපාල හෙඩ්ඩි ආරච්චි ඇයි මේ සිනමා කෘතියෙන් තමයි ප්‍රධාන චරිතයකට පිවිසෙන්නේ මංජල් කුංකුමම් චිත්‍රපටය. ඒ වගේම ශ්‍රී ශංකර් උදය කුමාර් මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා. තවත් කාරණාවක් තිබෙනවා. මේ චිත්‍රපටයේ ගීත ගායනයේදී සුජාතාත්ත නායක දෙමළ ගීත ගායනට එකතු වුණා. මේ චිත්‍රපටයට 1969 පැවති දෙමළ ෆෙඩරල් සමුළුවේ දර්ශන කිහිපකුත් ඇතුළත් වෙලා තිබුණා. චිත්‍රපටයේ තිරනාටකය සහ දෙවස් ලිව්වේ එම්.වී. බාලන් එක්ක ඒ.ඒ. ජුනයිදීන්. අදටත් ලාංකික සිනමාවේ නියලින අපේ පුරෝගාමී දෙමළ සිනමාවේ නියලි කෙනෙක් තමයි ඒ.ඒ. ජුනයිදීන්. ඔහු මේ චිත්‍රපටයේ දෙවස් සහ තිරනාටකයට අහුල් වුණා එම්.වී. බාලන් එක්ක. ගීත රචනා කළේ සෙල්ලයූර් සෙල්වරාජන් සහ ඉග්නේෂස් මොරායිස්. ගායනා කළා සුජාතා පෙරේරා නතන් අචාර්ය සුජාතා අත්තනායක සමඟ එම්. කුලසීලනාදන් මීනා මහාදේවන් ඒ. සුන්දරම්. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ ජායක වුණේ ජේ ඒ. වින්සන් සහ ලයිනල් සිල්වා. සංගීත මෙහෙයුවේ ආර්. ඒ. මුත්තුසාමි. කැමරා අධ්‍යක්ෂණය කළේ එම්.ඒ. ගෆූර්. අධ්‍යක්ෂණය කළේ එම්.වී. බාලන්. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණ දායක වුණා ඇන්තනි ජීවත් ජුනයිදීන් දෙදෙනා. මේ චිත්‍රපටය තිරගත කළේ සීමා සහිත සිනමා සමාගම වගේ. කොළඹ කිංස්ලි ඇතුළු සිනමා ශාලාවල තමයි මේ චිත්‍රපටය මුලින් තිරගත වුණේ. කොමුණත් 1978 නැවත මේ චිත්‍රපටය දෙමටකොඩ සමන්තා සිනමා හලේදී තිරගත කරවග වාර්තා වෙනවා. මේ චිත්‍රපටයේ ශබ්ද පරිපාලනයේදී චුණ්ඩකලි සෝමසේකරනුත් හවුල් වුණා. චිත්‍රපටයේ චරිත නිරූපණය සඳහා වෛතලිංගම් හෙවත් ශ්‍රී ශංකර්, හෙලන් මේරේස්තර හෙවත් හෙලන් කුමාරි, උදය කුමාර්, එම්.වී. බාලන්, ඒ.ඒ. ජුනයිඩීන්, රොසාරියෝ පීරිස්, දොන් බොස්කෝ, එස්.එස්.සින්නයියා, ඒ.එස්.රාජා, ෆරීනා ලායි, ලීලා නාරායණන්, මංජුලා, රුක්රාණි, පූජිත මෙන්ඩිස්, ශිලෝන් සින්නයියා, මණිමේකලා, එන්.නෙයියාර්, රුක්රාණි, නීලකණ්ඩන් මුත්තයියා ඇතුළු නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා තවත් දායක වෙච්ච අය ඉන්නවා. අපි ඔයගොල්ලෝ කතා කරමු. ඒ කියන්නේ අපි කියපු කිංස්ලි සෙල්ලයියාත්, ශ්‍රී ශංකරටත්, එම්.වී. බාලන්ටත් අමතරව වී. වෛද්‍යලිංගම්, ඒ. සුන්දරයියා සහ බදුරරින් පරම්ජෝති යන අය මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වුණා. මංජල් කුංකුමම් අපේ ලාංකික දෙමළ සිනමාවේ තවත් චිත්‍රපටයක්.